පොඩි බඩගින්න ඔබටත් සද්දේ දානවා නම් ප්‍රතිකර්මෙන් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ප්‍රදේශ කිහිපයක අද උදෑසන සහ ඊයේ රාත්‍රියේ වෙඩිතැබීම් කිහිපයක් සිදුව තිබෙනවා. අද උදෑසන කොට්ටාව පොලිස් වසමේ කොට්ටාව නගරයේ ආසන්නයේ පිහිටි වෛද්‍ය රසායනාගාරයක් තුළදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ තුවාලකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගියා. ජීවිතක්ෂයට පත්වුණේ වයස අවුරුදු 30ක රසායනාගාර සේවකයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. සද්දයක් ඇහුණ වැඩි දියන. කටින පත්තු කරන අපි හිතුවෙමුනි. පස්සේ අපි එළියට ආවිල බලද්දි මේ වැඩ කරන ගැල්ලමයි දෙන්න එළියට දුවගෙන ආවා. වෙඩි තිබ්බා කියලා. පස්සේ යද්දි බලන්නේ උඩට ඇතුළ හැමම ඉන්නවා. ඒ වෙලාවේ පණ තිබ්බා අපි එළියට ගත්තා. අපේ පස්සේ එකතු වෙලා හෝමාගම නියඳගල පන්නිපිටිය ප්‍රදේශයේද ඒ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. විදිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණේ යුද හමුදාව හැරගොස් සිටි සෙබලෙකු බවයි වාර්තා වන්නේ. මෙතන එකක් තියෙනවා මෙන්න මෙහෙන් එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා. එහම අරගෙන හිටියේ. මෙතන එක වෙපන් එකක් තියෙනවා එයා නේ වෙඩි තිබ්බේ අතන හිටියේ කියන්නේ. මෙහෙම ළඟටම තියලා ගෙන්නේ. මේ අතර කොස්කොඩ පොලිස් පසමේ හිද්දරුව ප්‍රදේශයේදීද අදාළියම වෙඩිතැබීමක් සිදු වුණා. නිවස ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට නාඳුනන පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිවැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 52 වෙනිදී හිද්දරුව කොස්කොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක්. මේ අතර පසුගිය මැයි මාසයේ අම්බලංගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට වෙඩි තැබූ ප්‍රධාන වෙඩිකරු සහ ඊට සහාය දුන් කාන්තාව පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 49 හැවිරිදි මෙම සැකකරු සමන් කුමාර ජයතිලක නොහොත් මාමා නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු බවයි විශේ෷ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ. පසුගිය වසරේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද ත්‍රිපුද්ගල මනුෂ්‍ය ඝාතනයක් සඳහා පොලිස් නිලැඳුමින් සැරසී පොලිස් නිලධාරියෙකු ලෙස වෙඩිකරුවන් සමග එම නිවසට පැමිණියේද මෙම පුද්ගලයා බවයි මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ. පිස්තෝල අවියක්, ඊට අදාළ උණ්ඩ, හෙරොයින් සහ මුදලින් රුපියල් 60,000ක මුදලක් ජංගම දුරකථන දෙකක්ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.